සුබදැස්සනක් ඔබට අද අපි පත්තරේ විස්තරයට අවධානය යොමු කරමින් පළමුව ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි බලන්නට සූදානම් වෙන්නේ. ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය පිළිබඳව කතා කරද්දී සුනාමි ඛේදවාචකයේ පැත්තට යන්නට වෙනවා. සුනාමි ඛේදවාචකයේ වසර 2004 දී අවුරුදු 12කට ආසන්න කාලයක් ගත වෙමින් යන්නේ. නැති වුණු තමන්ගේ පුංචි දුව අවුරුදු 14ක තවත් දැරියක් බවට පත් වෙලා මේ හමුණු කතන්දරය පිළිබඳව අද ලංකාදීපේ වාර්තා කරන ආකාරයයි අපි මුලින්ම බලන්න සූදානම් වන්නේ. එදා දුව අද තවත් දුවක් බවට පත් වෙමින් හමුවන අවස්ථාවයි මේ. ඒ කියන්නේ අවුරුදු 12ක ඇවෑමෙන් අනතුරුව ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අපි යන්න සූදානම් වෙනවා. සුනාමියට ගසාගෙන ගිය ලදරිය වසර 12කට පසු මතුවේ. හිඟුරාණේ නවරත්න ඉලියන්නේ උසාවියෙන් පියාට බාර දෙයි. කේෂාණි යන නමින් පෙනී සිටි සරිපා අශ්‍රා මෞලානා දැරියගේ කුඩා අවදියේ චාරුප්‍යක් ඔබේ දකින්නේ. අන්න එලෙස අවදියේ ගත කරමින් සිටියේදී නැතිවුණු දැරිය තමයි දැන් හමු වෙලා තියෙන්නේ. 2004 සුනාමියේදී හම්බන්තොටදී අතුරුදන් විනය කියන වයස අවුරුදු 2 මාරක පමණ කුඩා දැරියගේ අයිති හා භාරකාරත්වය ලබා ගැනීමට සඳහා වසර 12කට පසුව ඇගේ පියා කල්මුණ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම භාරකාරත්වය ඔහුට ලබා දීමට කල්මුණ මහේස්ත්‍රාත් පයස් රසාක් මහතා නියම කර තිබෙනවා. මේ කතාව පොඩ්ඩක් වැඩි අවධානයකට ලක් වෙන නිසා තවදුරටත් කියවුවොත් හොඳයි කියලායි හිතෙන්නේ. දැන් මේ සුනාමි ඛේදවාචකයේ ආසන්නයේදී තමන් අතින් ගිලිහි ගිහිලා කිලෝමීටර් 1.5 මාරක් පමණ ඈතට ගසාගෙන ගිහිල්ලා තියෙනවා. එතනින් දැන් ඇය පිළිබඳව සොයා බැලුවට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ. ඒ ඛේදවාචකයේ සිදුවුණු 2004 දින 5කට පස්සේ, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා දෙබරවැව රෝහලේ දැරිය සිටින බවට තොරතුරක් ලැබිලා, හොයලා බලන්න ගියාම එතරනුත් දැරිය කවුරු හරි අරගෙන ගිහිල්ලා, ඊට පස්සේ 2010 වෙනකම්ම දැරිය හොයලා 2010 වෙනකන් හෙව්වට පස්සේ ඊළඟට හොයන එක අතහැරලා දාලා තිනවා. ඊට පස්සේ 2016 ජනවාරි 29 වෙනිදා තමයි දැරිය කල්මුණ ප්‍රදේශයේ සිටින බවට නැවත තොරතුරක් ලැබිලා තියෙන්නේ. එතකොට මේ වන විට වයස අවුරුදු 14යි මාස 6ක් බවට පත් වෙලා තිබිලා තියෙනවා. ඒකම මේ අතර ඇය බාරව සිටි මවත් තවත් මව්වරුන් දෙදෙනෙකුත් ඇයට අයිතිවාසිකම් කියා තිබිලා. ඒත් කල්මුණේ ප්‍රදේශයේ ලොකු අම්මා කියාගත් කාන්තාවක් බාරේ මෙම දැරිය හැදී වැඩි ඇති බව අනාවරණය වෙලා තිබෙනවා. එතකොට මේ අධිකරණය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකදී ඇයගේ පියා ඉදිරිපත් කළ දරුවාගේ වයස හා වර්ණය මෙන්ම පෙනුම සහ මුහුණේ තිබුණු තුවාල ලප කැලලක් උපන් ලපයක් ද අනුව අයිතිය තහවුරු වුණා කියලයි කියන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධව සිදු කරන ලද DNA ජාන පරීක්ෂණ වාර්තාව අසාර්ථක වුවද අනිකුත් කරුණු අනුව සලකා මේ වන විට 12 වසර කාලයක් දියණිය සෙවූ පියාගේ භාරයට මෙම දැරිය පැවරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. අවුරුදු 2 වගේ නැති වෙන්නේ 14 හම් වෙනවා. මේ කතන්දරය තවත් කතන්දර සැඟවිලා තියෙනවද කවුද දන්නේ නේද? ඒ අතර අපි යමු දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට. කඳපොළ මිනිමැරුමට එකම පවුලේ 7 දෙනෙක් ගස්. ඩග්ලස් නානායක්කාර සහ නාලක රත්නායක ලියන්නේ. ඉක්ොත් 2004 වසරේ පෙබරවාරි මස පළවෙනිදා හෝ ඊට ආසන්න දිනකදී නුවරඑළියේ කඳපොළ වතුයායේ පදිංචිව සිටි 33 හැවිරිදී පෙරියසාමි හරිරාමන් යන අය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වෙමින් තමයි එකම පවුලේ 7 දෙනෙක් ගස් ගිහින් තියෙන්නේ. එයත් 2004 වසරේ කතන්දරයක්. අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් එමයයි. නුවරඑළියේ එකම පවුලේ 7ක් එල්ලුම් ගහට. නුවරඑළියේ මහගමයි ලියන්නේ. තොණ්ඩුවත් එක්කම වාර්තාව පළ කර තිබෙන ආකාරයයි අපිට දක්නට ලැබෙන්නේ. අපි විනාඩියකින් බලමු එහි වැඩිදුර වාර්තාව. 2004 වසරේ පෙබරවාරි පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක රාගල කොන්කෝඩියා වතු යායේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා චෝදනා 3ක් යටතේ පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව නුවරඑළිය මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබුණා. වසර 16කට පෙර සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශ කරමින් නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ පලයන්ඩි මුතුරාජ්, පලයන්ඩි අරිරාවර්, පලයන්ඩි නීලමෝගන්, පලයන්ඩි සුබ්‍රමණියම්, සුබ්‍රමණියම් විග්නේශ්වරම්, නීලමෝගන් කමලනාදන් සහ නීලමෝගන් බාලචන්ද්‍රන් යන එකම පවුලේ 7 දෙනෙකුටයි. මරණ දඬුවමට අමතරව ඕන රුපියල් 3000 බැගින් දඬු මුදල් සහ මාස 6 බැගින් වන සිර දඬුවම්ද නියම කෙරුණා.
මරණ දඬුවම නියමුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් නුවරළිය මහාධිකරණ පරිසරයේ රැස්ව සිටියා. ඊළඟට අපි යමු අර විශ්වවිද්‍යාල අනද්දේන සේවකයන්ගේ වැඩ වර්ජනයට. දෙපැත්තම දැඩි ස්ථාවරයක ඉන්න පාටක් පේන්න තියෙන්නේ. අපි මේ දෙපැත්තම කතාව එක පත්තරයක එකළඟ සටහන් දෙකකින් බලන්න සූදානම් වෙන්නේ. පරිවාස අනද්දේන සේවකයෝ කොමිසන් සභා තීරණයේ ඉවත දමති. ලියන්නේ නිලන්ත මදුරාවල. සේවයට නොපැමිණියොත් සේවය අතහැර ගියාසේ සලකන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව කළ දැනුම් දීම විශ්වවිද්‍යාලවල පරිවාස කාලයේ සිටින අනද්දේන සේවකයන් විසින් ඊයේ ඉවත දමා තිබෙනවා. කොහොමද කතාව? පරිවාස අනද්දේන සේවකයෝ කොමිසම සභා තීරණයේ ඉවත දමති. මොවුන් ඉන්නේ පරිවාස කාලේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් එම දැනුම් දීම කලද ප්‍රතිපාදන කොමිසම් සභාවේ පරිවාස කාලයේ සිටින කාර්ය මණ්ඩලය පවා සේවයට පැමිණියේ නැත කියලා එළියන්. කුමන බලපෑම් මෙල්ලුවද සිය ඉල්ලීම් වලට අදාළ පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් නොමැතිව වර්ජනය අත් නොහරින බව අන්තර් විශ්වවිද්‍යාලයේ වෘත්ති සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කිරීමක් කළා තියෙනවා. දැඩි ස්ථාවරයක ඉන්නෝ එන්න කියනවා, පරිවාස කාලේ ඉන්නා එන්න කිව්වට යන්නෙත් නෑ. ඊළඟට එතකොට ආණ්ඩුව පැත්තේ කතාව, සරසවි රකින්න රජයේ අවිගණි ඇමති ලක්ෂ්මන් කිරියල්ල කියන්නේ අකිත පෙරේරා ලියන්නේ. වැඩ වර්ජන වලින් විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජයට යෙදී හැකි සියලුම අවි ආයුධ යොදවන බව සස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා දිවයිනට සඳහන් කළාලු. එබැවින් වර්ජනය නවතා වහාම සේවයට වාර්තා කරන ලෙස විශ්වවිද්‍යාල අනද්දේන සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියලා තියෙන්නේ. එතකොට වැඩ වර්ජිනේ නියතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය සම්මේලනයේ ඉල්ලීම සඳහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු දී තිබියදී ඔවුන් වැඩ වර්ජිනේක නිරත වීම අසාධාරණ බවද සඳහන් කිරීමක් කරනවා. පසුගිය රජය ඔවුන්ගේ කිසිදු ඉල්ලීමකට විසඳුම් ලබා නොදුන් නමුත් වත්මන් රජයේ එලෙස නොකොට විසඳුම් ලබා දෙන තෙක් ඉවසීමට නොහැකි ඇයිදැයි තමන් නිවසන බවත් කිරියල්ල මහතා කියලා තියෙනවා. සරසවි රකින්න රජය අවිගණී කියලායි කියලා තියෙන්නේ. ඒකම දීවර සංස්ථාව ප්‍රවෘත්තියක් බවට මාතෘකාවක් බවට පත් වුණා. මොකද්ද දැන් මේකට වෙන්නේ? මොනවද මේකට කරන්න හදන්නේ? දීවර සංස්ථාව පඹ ගාලක ශිරාන් රණසිංහයි වාර්තා කරන්නේ. අවසන් තීරණයේ අඟහරු ආදා ලංකා දීවර සංස්ථාව මේ වන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙන නිසා සංස්ථාව තවදුරටත් මෙලෙස පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ කැබිනට් මණ්ඩලය අඟහරු ආදා අවසාන තීරණයක් ගැනීමට නියමිතයි. දීවර සංස්ථාව මෙලෙස පවත්වාගෙන යනවද නැද්ද අඟහරුවාදා අවසන් තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය සූදානම් වෙලා ඉන්නවා. එක්කම ඔබට මතක ඇති මේ මෙවනට දීවර සංස්ථාවේ සිටිය යුතු සේවක පිරිස කීයද, ඒත් ඉන්නේ කීයද කියලා ඇමතිවරයා සඳහන් කළා. මෙතන ගණන් හිලව් දාලා තියෙන්නේ ඉන්ඩෝනි 642යි, ඒත් 1113 දෙනෙකු ඉන්නවා කියලා දීවර ඇමති මහින්ද අමරවීර මහතා පහුගිය දවසක සඳහන් කර තිබුණා. එතන එහා පැත්තෙම තියෙනවා චාරූප සටහනක්. මින් විසිතුරු 2016 ආරම්භමින් ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සංවිධානය කරන ලද මින් විසිතුරු 2016 විසිතුරු මත්ස්‍ය ජලජ ශාඛා උපාංග ප්‍රදර්ශනය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ විවෘත කෙරෙන අවස්ථාවේ චාරූපයක් තමයි ඔබට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අතරේ ජනාධිපතිවරයා තවත් තැනකදී කරපු ප්‍රකාශයක් අද දිවයින පත්තරේ වාර්තා කරනවා. හෙට උපදින දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරනවා. කරුණාරත්න ගමගේ ලියන්නේ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර මෙලෙස කරන බවයි සඳහන් කරන්නේ. විවේචනය කරන අය විවේචනය කරපුවාවේ, බණින අය බැනපුවාවේ, කෑගහන අය කෑගහපුවාවේ, හෙට උපදින දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරනවා කියලා ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් දිවයින පුටා ගන්නේ. ඊළඟට අපි සූදානම් වෙන්නේ දිනමින පත්තරේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටාගෙන තබන සටහන ඔබට මෙතනම පෙළගස්වන්නට. රාජපක්ෂලා පවුලේ සාක්කු පෙරවුවත් යහපාලන රජය කරන්නේ ජනතාවගේ සාක්කු පෙරවීමයි. හැඳල ජූලියන් කෝරාලයි ලියන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ කියයි කියලා පත්තරේ වාර්තා කරන ආකාරය අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. ජනාධිපතිතුමන් අගමැතිතුමන් සහභාගී වන උත්සව අවස්ථා කීපයක් සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් දැන්.
මිනිසිතුරු 2016 ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. එම ප්‍රදර්ශනයේ විවෘත කළ ජනාධිපතිවරයා ඒ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී අනිද්දා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. මෙතරද පස්වරුවේ කොළඹදී පැවැත්වුණු සාහිත්‍ය ලස්සනයි සම්මාන ප්‍රදාන උත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. එදී කතෘවරුන් 32 දෙනෙකු ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුවා. මේ අතර සියසෙත සෙවන මහල් නිවාස සංකීර්ණය ජනතා ඉදිරිපත් කිරීමේ උත්සවයද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම සංකීර්ණයේ නිවාස 266කින් සමන්විතයි. මේ හැමතැනම කුඩු තියෙනවා. කුඩු උවදුරේක අපි බේරෙන්නේ නැත්තම් කොළඹ නගරේ මේ ගෙවල් එකක්වත් හදලා වැඩක් නැහැ. මොකද අපි කොන්ක්‍රීට් වලින් මේව හැදුවත් රාජපක්ෂලා පන්නලා දැම්මත් කුඩු වලින් නැති කරන්න පුළුවන්. කුඩුකාරය කවුද කියලා අල්ලගෙන නීතිය තව තද කළා ඉරේට යවන්න ඕනේ. අන්න ඒකෙන් තමයි මේ නගරේ බේරන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ තියෙන මේ ජාතික ආණ්ඩුව මේ නගරය ගැන විතරක් නෙමෙයි මේ අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා සින්නක් කරොප්පු රජයේ ඉඩම් වල ඉන්න ග්‍රාමීය ජනතාවට ලබලා දෙනවා. තමන්ගේ දක්ෂකම අනුව ඉදිරියට යන්න පුළුවන් විප්ලවයක් අපි ඇති කරන්න හදන. මේ රටේ මධ්‍යම පන්තිය ශක්තිමත් කරන්න හදන. ඒ නිසා මේ වැඩ කටයුතු කරන මම කොළඹ ජනතාව එකයි ඉල්ලන්නේ. මේ ජාතික ආණ්ඩුව ආරක්ෂා කරලා දෙන්න ඊළඟ අවුරුදු 5. හැමදාම පා ගමන් කරන්නේ මේ මිනිස්සු. අපි මේ අඩිතාලම අවුරුදු 5ක් දැම්මොත් ඒකේ භුක්ති විඳින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඊළඟට පාදයාත්‍රාව. පාදයාත්‍රාව අවසන්. ඒත් පාදයාත්‍රාවෙන් කතා කරන්න කාරණා ඉතිරි. ඉතිරි වුණු කාරණා අතරින් මේ දවස්වල වැඩියෙන් කතා කරන කාරණා බවට පත්වන්නේ එකක් පාදයාත්‍රාවට ආපු දරුවා. තව එකක් පාදයාත්‍රාවේදී ඇහුණු හූව. ඒ වගේම පාදයාත්‍රාවේදී ඇහුණු විවේචන. අපි බලමු සටහන් කීපයක්. ළමයාට සටන් පාට ඉගැන්වූ 12 දෙනෙක් හඳුනා ගැනිති. නෝමන් පලිවඩනයි ලියන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාවේදී දරුවෙකු ලවා රාජ්‍ය නායකයන්ට එරෙහිව සටන් පාට ප්‍රකාශ කිරීමට සැලැස්වූ 12 දෙනෙකු වීඩියෝ දර්ශන වලින් දැනටමත් හඳුනාගෙන ඇති අතර එම පිරිසගෙන් අද කෙටම ප්‍රශ්න කිරීම ආරම්භ කරන බව ළමා සහ කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා. මෙන්න කීප දෙනෙක්ව හඳුනාගෙන තිබෙනවාලු 12 දෙනෙකු හඳුනාගෙන තියෙනවා කියලා කියන්නේ වීඩියෝ දර්ශන වලින් අද කෙටම ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතයිලු. ඒ අතරේ ඒකාබද්ධ විපක්ෂයේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගැනත් කතා කරනවා මේ දවස්වල. මේ වෙන කතාවක්. සනත් නිශාන්තට ඇපදෙයි හලාවත ගුණපාල ලියන්නේ. නඩුවකට පෙනී සිටීම සඳහා ඊයේ අධිකරණයට ප්‍රමාද වී පැමිණි පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශ්‍රීවන්ත මංචනායක මහතා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර මුදාහැරියා කියලා පත්තරේ වාර්තා කරනවා. ඒක කතාවක්. දැන් අපි කියපු අර වේදවස්සල ඔහු ගැන කතා වෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුවත් එක්කයි. ඒ තීන්දුවට ඔහු ප්‍රතිචාර දක්වනවා ඊයේ දවසේදී. ඒ ප්‍රතිචාර අද පත්තරවල තියෙනවා මේ ලංකාදීපය. පක්ෂ සමාජිකත්වයේ අතිටූ බව නිල වශයෙන් දැන් වූ පසු නඩු දානවා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න සහ හිරාන් ප්‍රියංකරයි ලියන්නේ. මගේ පක්ෂ සමාජිකත්වයේ අතිටුවා තිබෙන බව තවම මට නිල වශයෙන් දැනුම් දීමක් කළා නැහැ. මාධ්‍ය මගින් තමා මම මේ බව අද දැනගත්තේ. පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා ඇත්නම් ඒ බව මට නිල වශයෙන් දැනුම් දුන්නට පස්සේ මම නීතිය ඉදිරියට යනවා. මම මේ තීන්දුවට එරෙහිව අධිකරණයේ නඩුපවරනවා කියලා මන්ත්‍රීවරයා සඳහන් කිරීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු මෙහෙමත් කියනවා. මේක උපුටා ගන්න දිවයින පත්තරෙන්. සිරිකොතේ වළං හෝදන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නප ඉවත් කරන්න අයිතියක් නැහැ. ලියන්නේ ලසිත දුමින්ද. සිරිකොතේ වළං හෝදන උදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ උරුමක්කාරයන් වන අපිව නෙරපීමට කිසිදු අයිතියක් නැහැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා දිවයිනට ඊයේ සඳහන් කිරීමක් කරනවා. ඔව්, එලෙස සඳහන් කළේ. අපි සනත් නිශාන්ත සාධකය ගැන වර්තාවක් බලා සිටිමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ 7:30ට පමණ රැස් වුණා.
කොළඹ හත මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මධ්‍යමකාරක සභා සමාජිකින්ද කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකින්ගේ විනය කඩකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. පක්ෂය විනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු ගත්තා. සනත් නිශාන්ත මන්ත්‍රීතුමාගේ පක්ෂ සමාජිකත්වය විනයානුකූල හේතු මත තහනම් කිරීමට මධ්‍යම කාරක සභාව ඊයේ තීන්දුවක් ගත්තා. සිය පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා දක්වන්නේ මෙවන් අදහසක්. මගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවන්න පුළුවන් නායකයෝ මේ පක්ෂය ඇස්සේ දැන් ඉන්නවද කියන කාරණේ පිළිබඳව අපසර හැරලා බලන්න ඕන. මේ ඉන්න හුඟ දෙනෙක් පක්ෂ දාලා ගියා, අපව ආවා. හැබැයි අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිකාරයෝ. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරලා 1977 මගේ තාත්තගේ ගෙවල් දොරවල් කඩලා කුඩු කරලා ගිනි තියලා මගේ තාත්තට ව්‍යාපාරයක් කරගන්න බැරුව මගේ තාත්තා එදා සියදි විහානි කරගත්තා. 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ඇහැට බෝම්බ පාර වෙදිච්ච මැතිවරණ වෙලාවේ එතුමියට සෙත්පතා බෝධි පූජාව සංවිධානය කරමින් ඉද්දී මගේ සහෝදරයව එදා වෙඩි තියලා මැරුවා. 2001 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරලා මගේ පාක්ෂිකයන්ට ගහලා එයා ඉස්පිරිතාලේ ඉද්දී එයාව බලන්න මම එදා රෝහලට ගිය වෙලාවේ රෝහලේදී මට පිහියෙන් ඇන්නා. මගේ ලේ පූජා කරලා තිනවා මේ පක්ෂයනේ, මගේ සහෝදරයාගේ ජීවිතේ පූජා කරලා තිනවා. ඒ නිසා අපි තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමකාරයෝ. අපිව කවුරු හරි එළියට දාන්න යනවා නම් අපි අධිකරණයේදී බලමු කවුද මේක ඇත්ත අයිතිකාරයෝ කියලා. යම් කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ පිළිගන්නේ නැත්නම් ඒ නායකයා නායකයෙක් නොවේ කියලා කියනවා නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කිරීම මම හිතන්නේ පක්ෂයේ විනය. ඒ නිසා තමයි ඊයේ ඒ අනුව තීන්දුවක් ගත්තේ. ඒ අය පක්ෂයට වින කරන අය හැටියට තමයි අපි සලකන්නේ. අපෙන් සමහර ප්‍රශ්න අහනවා. ඇයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙච්චර මේ ඉඩ දීලා තියෙන්නේ කියලා. එතුමා ඊයේ පැහැදිලිව කිව්වා මට තවමත් ඕන මේ පක්ෂයේ හැම කෙනාම එකට එකතු කරගන්න. ඒක තමයි නායකත්වය. ඒ නායකත්වය පිළිගන්න බෑ කියලා කවුරු හරි කියනවනම් එයාට විනය දඬුවම් දිය යුතුයි. මම ඔබට කිව්වා මේ පාදයාත්‍රාවෙන් පසු කතා කරන්න සාධක කීපයක් ඉතුරු වුණා කියලා. අපි දරුවාගේ කතාවයි ඊළඟට විවේචන කතාවයි කතා කළා. තවත් එකක් මම කිව්වා. ඒ තමයි ඉතිරි වුණු හූව. ඒ හූව ගැන සටහනක් මේ. හූවට විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්ට පවරයි. ලියන්නේ සුජිත් හේවාජූලිගේ. පාගමන් ගිය පක්ෂ මූලස්ථානයට හූ තැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සමාජිකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයේ මහලේකම්වරයාට පැවරූ බව එහි මධ්‍යම කාරක සභික මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා සඳහන් කරනවා. හූවට විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්ට පවරයි. අලුත් දෙයක් මේක තුළ තියෙන්නේ හූවට විනය ක්‍රියාමාර්ගය. ඊළඟට දකුණු කොරියාවට ගිය හිටපු ජනපතිතුමන් මේ පිළිබඳව එහිදී දැක්වූ අදහස් දිවයින උපුටා ගන්නවා. යහපාලන ආණ්ඩුව මෙහෙම පළිගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් අසරණ වෙනවා. ලියන්නේ නෝමන් පලිහවඩන. යහපාලන ආණ්ඩුව මේ ආකාරයට පළිගැනීම් කරගෙන ගියොත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අසරණ තත්ත්වයකට පත්වෙනවා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සවස දකුණු කොරියාවේදී සඳහන් කළා කියලායි පත්තරේ වාර්තා කරන්නේ. අපි ඊයේ දකුණු කොරියාවට ගිය ජනාධිපතිවරයා මේ කාරණා පිළිබඳව දැක්වූ අදහස් බලමු. දින 6ක සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාපද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද අලියම දකුණු කොරියාව බලා පිටත්ව ගියා. අත්වසම ශ්‍රී ලාංකිකයන් මුණගැසීම තමයි මූලික අරමුණ වෙලා තිබුණේ. ඒ වගේම අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු රාජ්‍ය නායකයින් මුණගැසෙන්නට බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ඉතාම අසාධාරණයි. ශාන්ත කියන්නේ පුතන් දිස්ත්‍රික්කෙ ඉතාම ජනප්‍රිය මන්ත්‍රීවරයා. විශාල ස්කන්ධ සංඛ්‍යාවක් දත්ත පුද්ගලෙක්. මං හිතන්නේ ඒක නිසා ඌට විරුද්ධව යමක් කරනවා නම් ඒක පුත්තලම් දිස්ත්‍රික්කේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කරන පරීක්ෂණයක් වෙනවා. දාවගේ මතයත් එක්ක ඉන්නකොට ඒකට විරුද්ධව කටයුතු කිරීම මම හිතන්නේ අසාධාරණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විදිහට යන්න ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේකේ ප්‍රශ්නේ බරපතල ලෙස දැනෙන්නේ. මොකද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියත් සම්පූර්ණයම වෙනස් කරලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ පලිගැනීම ක්‍රෝධය වෛරය තුල හැම කෙනෙක්ම ඇඩ් කරන එකක් නෙමෙයි වෙන්නේ, ලං කරගන්න නෙමෙයි හදන්නේ. ඉතින් පාදයාත්‍රාවේ නොඑක ඒවා කියන්නේ නැති නොඑක ඒවා කිය වෙනවා. ඒකට අකමැත්තක් නැහැ කියලා තියෙනවානේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සිට අදහස් දැක්වූ ආකාරයේ.
තලවිල මංගල්‍ය ගැන අද පත්තරේ තියෙනවා. තලවිල මංගල්‍යයට අද සිට දුම්රිය සේවා චාරුපයක් එක්කයි වාර්තා කරන්නේ. තලවිල ශාන්තානා දේවස්ථානයේ අගෝස්තු වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා සහ දුම්රිය ළංගම බස් රථ ඒකාබද්ධ සේවාවක් පැවැත්වෙනවා. ජනතාවගේ ඉල්ලීම් පරිදි මොරටුව සහ කොළඹ කොටුව සිට පලාවි දක්වා විශේෂ දුම්රිය 14ක් අද ධාවනය කිරීමට කටයුතු දා ඇති බවයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. විශේෂ දුම්රිය 14ක් ගැන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ අලියැතුන් කතාව මේ දවස්වල යනවානේ. අලියැතුන් කතාව විවිධ ප්‍රභේද වලින් යන්නේ. ඒ අතරතුරේදී අර සංස්කෘතික කටයුතු වලට අලියැතුන්ගේ දායකත්වය ගැනත් ප්‍රශ්නාර්ථ සමගින් තමයි විවිධ අය කතා කරන්නේ. මේ දිනමින් අද තිබෙන සටහනක් ඒ ගැන. හීලේ අලි සංචිතයකට කැබිනට් අනුමැතිය මානෙල් පුෂ්පකුමාර් ලියන්නේ. සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම පිණිස අලියැතුන් සහ ඇතින්නියන් 35 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාමට තිරසාර සංවර්ධන වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒකම හනුමා පාලම කියලා කතාවක් එළියට ආවා. ඒ කතාවට ආණ්ඩු පාර්ශවයේ ඊයේ ප්‍රතිචාර දක්වනවා. එක්කෙනෙක් නෙවෙයි ඇමතිවරු දෙදෙනෙක්ම ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දක්නට ලැබුණා. එක ඇමතිවරයෙක්ගේ ප්‍රතිචාරය පත්‍රයනුත් අනිත් ඇමතිවරයාගේ ප්‍රතිචාරය වැඩිදුර වාර්තා වෙනුත් අපි අරගනිමු. හනුමා පාලමක් හදන්නේ නෑ ඇමති කිරියල්ල කියයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමේ කිසිදු සැලසුමක් නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කිරීමක් කරනවා. ඔහු තවදුරටත් කියනවා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සෑම දිනකම උදෑසන එල්ලෙන්නට දෙයක් සොයමින් සිටින බව කී අමාත්‍යවරයා හනුමාගේ වලිගයේ හෝ එල්ලි බලයට ඒමට ඔවුන් උත්සාහ කරමින් සිටින බව සඳහන් කිරීමක් කරලා තිබෙනවා. හනුමාගේ වලිගය ගැනයි ඒ කතා කළේ. ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා මෙලෙස පවසද්දී කබීර් හෂීම් අමාත්‍යවරයාත් ඒ ගැන කතා කළේ මෙන්න මේ විදිහටයි. සාමාන්‍යයෙන් එල්ලෙන්න තැනක් නැතු වෙනකොට නැට්ටෙත් එල්ලෙන අය ඉන්නවා. ගිය ජාත්‍යන්තර සමුළුවක මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් සකස් කිරීම ගැන ඇහුවා. මම ඒ වෙලාවේදී කියපු එකම දේ තමයි පහුගිය කාලේ ඉහළම මට්ටමේ ආණ්ඩු දෙක අතර මේ ගැන සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක වෙළඳාමට හොඳ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක දේශපාලන වශයෙන් ගන්න ඕන තීන්දුවක් කියන ප්‍රකාශයයි කරේ. කිසිම තැනක අපේ රජය ඒ වගේ පාලමක් නිරවශ්‍යෙන් හදනවා කියලා සාකච්ඡා වේදිලා නැහැ. එහෙම කිව්වා ඒ වගේ අපි කියන්නෙත් නැ. මේ පාලං පුච්චන්න ඕන කියලා කියන අයට මං කියන්නේ මේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙන කිසි දෙයක් කරන්නෙත් නැ. මේ කොහෙදෝ නැට්ටක එල්ලිලා අපි නොකියපු දෙයක් අරගෙන මහා ලොකුවට පුම්බන්න බලන්නේ. අපි අර ඒ කාලේ මෙහෙ සිංහලෙන් කතා කරලා ජනතාවට බංකිමුන්ට ඉංග්‍රීසියෙන් වෙන එකක් කතා කරන විදියට අපි කතා කරන්නේ නැ. ඊළඟට අපි යනවා දිනමින පත්තරේට. දිනමින පත්තරේ වාර්තාවකින් කතා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රකාශයක්. මන්ත්‍රී දූර අහෝසි කළොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුඩුගම කියන්නේ ඉන්දික පොල්කටුව ඉලියන්නේ. විවිධ චෝදනා මත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දූර අහෝසි කිරීමට පක්ෂය ක්‍රියා කළකොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුඩුගම් මහතා සඳහන් කරනවා. පාදයාත්‍රාවට සහභාගී වූ ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා ඔස්සේ ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට ක්‍රියා කළත් ඉන් එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දූරවලට බලපෑමක් කළ නොහැකි බව අමුඩුගම් මහතා සඳහන් කර සිටිනවා. එබැයි ඔහු සඳහන් කළ තියෙන මන්ත්‍රී දූර අහෝසි කළොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවායි කියලා. දැන් අර පුංචි ඡන්දයට නාම යෝජනා ගත්ත තැන් කීපයක් තියෙනවා. කාලකට කලින් ඒ ගත්ත නාම යෝජනා වලට මොනව කරයිද? පුදුකුඩි රිප්පු, මුහුදු බඩපත්තු, පුංචි ඡන්දයට ගත් නාම යෝජනා අහෝසියට මැති සභේට පණතක්. පුදුකුඩි රිප්පු සහ මුහුදු බඩපත්තු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පවත්නා නාම යෝජනා අහෝසි කිරීම සඳහා විශේෂ විධිවිධාන පනත් කැටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කිරීමක් කර තිබෙනවා කියලයි පත්තරේ වාර්තා කරන්නේ. ගත්ත නාම යෝජනා අහෝසියටත් පණතක් එන්නටයි මේ නියමිත වෙලා තියෙන්නේ. ව්‍යාජ කාඩ් යොදා මුදල් ගත් පෝලන්ත තුර්කි ජාතික දෙදෙනා අත්අඩංගුවට. අජිත් කුමාර ලියන්නේ. ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ
ටෙලර් යන්ත්‍රවලට ව්‍යාජ කාඩ්පත් සකසා වංචා සහගත ලෙස මුදල් ලබාගත් පෝලන්ත සහ තුර්කි ජාතිකයන් දෙදෙනෙකු ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් 50ක් මා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතරේදී ඊයේ තවත් ඛේදවාචකයක් වාර්තා වෙනවා. අපි ලංකාදීප පත්තරේට යනවා ඒ පිළිබඳව වාර්තා කරන්නට. මේවයි තියෙන්නේ. රියා අනතුරකින් මියගොස් රෝහලට ගෙනා ගැබිනි මවගේ දරුවා පණපිටින් උපද්දවයි. බහමෝදර රෝහලේ වෛද්‍යරුන්ගෙන් හාස්කමක්. රියානතුරකට ලක්ව මියගොස් ගාල්ල මහමෝදර රෝහලට රැගෙන ගැබිනි මවකට රෝහලේ බාහිර රෝගී අංශය තුළදීම සිසේරියන් සත්කමක් සිදුකර ඇයගේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යරු පෙරේදා රාත්‍රී සමත් වුණා කියලා පත්තරේ වාර්තා කරන ආකාරයයි දක්නට ලැබෙන්නේ. මෙතන කියනවා අකුරැස්ස ප්‍රදේශයේ සිට ගාල්ල මහමෝදර රෝහලට දරු ප්‍රසූතිය සඳහා මෙම ගැබිනි මව ත්‍රීරෝද රථයකින් රැගෙනමින් සිටියේදී ගාල්ල සමුද්‍ර මාවත පළතුරු වෙළඳසල ඉදිරිපිටදී අනතුරට ලක් වෙලා තිබෙනවායි කියලා. වැඩිදුර වාර්තාවට යන්න හදන්නේ හොඳට අහගෙන ඉන්න. ඒ වාර්තාවේ තැනක දෙතැනක කියවෙනවා මේ ගැබිනි මව ත්‍රීරෝද රථයෙන් එන අවස්ථාවේදී හිස මදක් ත්‍රීරෝද රථයෙන් එළියට ඇවිල්ලා තිබුණා කියලා. රේදුරාගේ වගකීමම පමණක් නෙවෙයි, ඊට අමතරව තමන්ගේ දරුවා ප්‍රසූත කරන්නට තමන්ගේ බිරිඳ ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේදී ඒ ඇයි සිටින ඉරියව්ව පිළිබඳව සැමියාට තිබුණු වගකීම සුළුපටුද? ප්‍රශ්නාර්ථය සමගින් අපි වැඩිදුර වාර්තාව බලමු. මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල නගරයට ආසන්නයේදී මෙම අනතුර සිදුවේ ඊ රාත්‍රී 8:45 පමණ. මාස 9ක ගැබිනියක් වූ අදාළ කාන්තාව ප්‍රසූත වේදනාව ඇතිවීම නිසා ඊයේ පස්වරුවේ ඉමදුව ප්‍රදේශයේ සිට තම සැමියාද සමග ත්‍රීරෝද රථයකින් මහමෝදර ශික්ෂණ රෝහල වෙත ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ රෝහලට යන අතරතුර ගාල්ල නගරයේ ආසන්නයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක් ත්‍රීරෝද රථය තුළ සිටි ගැබිනියගේ හිසෙහි ගැටි ඇති බවයි. බස් එක කාර් එකකට ඕල්ටෙක් කළා. මෙයාගේ ඔළුව පොඩ්ඩක් එළිය වගේ දෙන්නේ. බස් එක ඕල්ටෙක් කළාම ඔළුව තමයි වැදින්නේ. මුදුවෙන් බාර ගන්න නිසා මෙහෙට එක්කන් ආවා. මෙතනදී බස් එක ඇවිල්ලා හැප්පුවා. ලේකියා හැම්මම හදා කරේවත් නැහැ. අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය එම ත්‍රීරෝද රථයෙන්ම මහමෝදර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව අවසන්. ඇය මියගියද කුසතුල සිටි දරුවා ජීවතුන් අතර සිටි බැවින් සිසේරියන් සැත්කමක් මගින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා. මෙලෙස මියගියේ ගාල්ල කරන්දෙනිය උතුරුමාගල ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රිකා ප්‍රියදර්ශනී නම් 25 ඇවරිදි එක් දරුමවක්. අදාළ බස් රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ රියදුරා පොලිසිය අතඩංගුවටගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැර තිබෙනවා. මියගිය කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයට ආසන්නයේම ඇති රෝහල වන්නේ ගාල්ල ඉමදුව දිසා රෝහලයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම රෝහලේ නිසි පහසුකම් නොමැතිවීම හේතුවෙන් කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි මහමෝදර ශික්ෂණ රෝහලට රෝගීන් රැගෙන යාමට සිදුව ඇති බවයි. ඉමදුව රෝහලට රිදෙක් එක්කෙන්නේ නැත්තේ කිසිම පහසුකමක් නැහැ. ඉමදුව රෝහලේ ඇම්බුලන්ස් එකක් තිබුණා, හමාරක් ක්ලාට කැඩලා, හමාරක් ක්ලාට ඒක නැහැ. ගිනියන වාහනේම මහමෝදරට එක්කෙන්න වෙන නිසා තමයි මේ වෙලෙ අනතුරු වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එක සිද්ධියක් හිතන්න සහ හොයා බලන්න කාරණා කීපයක්. මාර්ක රිය පැදවීමක් එක පැත්තකින්, හිස එළියට දාගෙන යෑමේදී ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම තවත් පැත්තකින්, රෝහලක කතන්දරයක් ඊළඟ පැත්තෙන්. නැවත පාදයාත්‍රාවේ ශීර්ෂයක් තියෙනවා ලංකාදීපේ. පාදයාත්‍රාවට බාධා කළයි පොලිසියට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක් විනිතායම් ගමගේ ලියන්නේ. ජනසටන පාදයාත්‍රාවේදී බාධා කිරීම සම්බන්ධව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ලංකාදීපේට ඊයේ සඳහන් කර තිබෙනවා. තවත් එකක්, පාදයාත්‍රාවට බාධා කළයි පොලිසියට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්. ඊළඟට දිවයින පත්තරේ වාර්තා කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ කතාවක්. බියර් ආනයනයට සහන නොදී අත්‍යවශ්‍ය භාණ්ඩ බදු ඉවත් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ජනපති ගෙන්නිල්ලයි අජිත් අලාකෝන් ලියන්. බියර් ආනයනයට බදු සහන ලබා නොදී
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු ඉවත් කරනු ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා කියලයි වාර්තාවේ දක්නට ලැබෙන්නේ. ඊළඟට දිවයින වාර්තා කරනවා වර්ගවාදී කෙප්පේ අරගෙන NGO ජිනීවායයි කීර්ති වර්ණකුල සූර්යා ඉලියන්නේ. ශ්‍රී ලංකාවේ වර්ගවාදී වෙනස්කම් සිදුවන බවට තවත් සාවද්‍ය චෝදනාවක් දෙස් විදෙස් රාජ්‍ය නෝන සංවිධාන විසින් ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල කර තිබෙනවලු. මෙම චෝදනාව සම්බන්ධව අගෝස්තු 15 වෙනිදා ජිනීවා නුවර පැවැත්වෙන වර්ගවාදී තුරන් කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කමිටු ඉදිරියේදී නිරීක්ෂණයක් පැවැත්වෙනවා කියලයි මේ පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට ප්‍රධාන පිටු අතරින් තෝරා ගන්න අවසාන ශීර්ෂය මේ හිටපු ඇමති අබුසාලිගේ සොයුරා මරා දමලා බලංගොඩ පේසේන ලියන්නේ. රත්නපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා එක්සත් ජාතික පක්ෂයේ රජයේ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ MLM අබුසාලි මහතාගේ සොහොයුරකු පෙරේදා රාත්‍රී ඔහුගේ නිවස තුළදී කපා කොටා පහර දී මරා දමා තිබෙනවා. ඇතුල් පිටු වාර්තාවලට යන්න හදන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අපි කතා කරමු. හැම දිසාවකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම නායකයෙක් වාර්තා කරන්නේ සුජිත් තේවාජුලිගේ. ජනාධිපති නිල නිවසේදී පෙරේදා පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී සෑම දිස්ත්‍රික්කයකටම දැනට සිටින නායකයාට අමතරව සම දිස්ත්‍රික් නායකයෙකු බැගින් පත් කළ බව පක්ෂයේ මධ්‍යම කාරක සභික මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා සඳහන් කරනවා. එතකොට ඔහු කරපු තවත් ප්‍රකාශයක් අද ලංකාදීපේ වාර්තා කර තිබෙනවා. මෙහෙම පක්ෂයේ දෙකට නොකර එකතු වීමට පාදයාත්‍රා යන අයට තව අවස්ථාවක් තිබෙනවා. ඔහු කරපු ප්‍රකාශයක් උපුටා දක්වන්නේ සුජිත් තේවාජුලිගේ පක්ෂයේ දෙකට නොකර එකතු වීමට පාදයාත්‍රා යන අයට තවත් අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා සඳහන් කරනවා. දැන් මේ පක්ෂයේ දෙකට නොකර එකතු වීමට පාදයාත්‍රාණයට අවස්ථාව තියෙනවා කියලායි කියන්නේ. ඇතරේ මේ පෙරලනවා නම් ආණ්ඩුව පෙරලන හැටි පෙන්වන්නම් කියලා ඊයේ කියපු කතාවක් තියෙනවා. ඒ කතාවට යන්න කලින් අපි මේ වார்த்தාවත් බලමු. දිවයින පත්‍රයේ සඳහන් කරනවා මහින්ද නැතත් කිසියම් කණ්ඩායමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමේ අවශ්‍යතාව තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීරගේ ප්‍රකාශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩා දැමීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍යකමක් නැතත් කිසියම් කණ්ඩායමකට ඒ සිදු කිරීමේ උවමනාවක් ඇතැයි සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටිනවා. ඒ අතර ඊයේ විවෘත කිරීමකට සහභාගි වෙලා ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා ගියාණ්ඩු කාලයක පෙල්ලන්න බෑ කියලා කිව්වා පෙල්ලුවා, දැන් මේ අය කියනවා මේක පෙල්ලන්න බෑ කියනවා, පෙල්ලලා පෙන්නන්නම් වගේ එකක් කිව්වේ මෙන්න මේ විදිහටයි. මතුගම පොදු වෙළඳපොළ විවෘත කිරීම අද පෙරවරු වේ සිදු කරුණේ එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නකොඩ විතාන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නගරයේ තියෙන ගොඩනැගිලි වලින් භාගයක් හදලා තියෙන මම කළු දිස්ත්‍රික්කයේ මම ගොඩනැගිලි හදලා තියෙනවා ඇති වෙන. ඒ තියෙන ප්‍රායෝගික දැනුම මත මම කියනවා ලක්ෂ 500ක් මේ ස්ථානෙට ගියේ නැහැ. එහෙනම් අපි ගියේ එහෙම කරා නම් අපි ඒක ගන්න ජනතාවට අරන් දෙන්න. මේ කියන අරවා මේවා මම දන්නේ නැහැ. එදා මම මේ මිලියන 50 මේකට වෙන් කෙරුවේ නැත්තම් මේ පොළ හැදෙනවද නැද්ද කියන එක මම ලේකම් කරනවා. මේ නබේ දියුණු කරේ මම. එදා පාතාලි තිබ්බා. මේ කයිබාරු ගාන එක්කෙනෙක් ගියාද පාතාලේ කඩන්න? හතර මාන්නේ ගියේ නෑ. මුළු පාතාලේම අයින් කළා. අද ඕනම කෙනෙකුට රෑ 12 නෙවෙයි. එළි වෙනකන් ඉන්න පුළුවන් තැනක් හැදුවේ කුමාර් වෙල්ගම කියන එක මම කියනවා. ආණ්ඩු පෙරලන්න බෑ කිව්වනේ. දැන් ඔහොම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් හිතුවේ. නේ? පෙරලන්න බෑ කියලා. නමුත් පෙල්ලුවා. දැන් මේ ආණ්ඩුව කියනවානේ මේ ආණ්ඩුව පෙල්ලන්න බෑ කියලා. පෙල්ලලා පෙන්නන්න. මේදී වැඩිතුරටත් අදහස් දක්ව කුමාර් වෙල්ගම මහතා. අපිට බොරු බොරු වැරදි දාලා නොයෙකුත් දේවල් වලට කොටු කරයි. ආණ්ඩුවට එක්කහුව වෙච්ච නැති නිසා ආණ්ඩුවට එක්කව වෙච්ච අයට ඒ වැරදි ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතන ඉන්නවා මහින්ද සමරසිංහ මහත්තයාගේ සම්බන්ධ කරන ලේක. දේශපාලනයට ගෙනාවේ මම. බැංකුවේ රස්සාව දුන්නෙත් මම. එහෙම කරපු එකත් කොහොමද අද ඉන්නේ? ඔන්න ජගත් මහන්තේ අරගෙන හොඳ බාන. ඒ අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්න මෙහෙම කියනවා. උපුටා ගන්නේ ලංකාදීප පත්තරේ. විහිළු සපයමින් පාගමන හැල්ලුවට ලක් කරන්න එපා. පාගමනින් ජනතාවට බලය පෙන්වාට රටක බලය අල්ලන්න බෑ. ඒබයි ඔහු සඳහන් කරන්නේ බලයක් දෙන්නවත් එපායයි ජයප නායක අනුරු කුමාර කියයි. ඒ ඔහුගේ ප්‍රකාශයක්. ඊළඟට කොස්තාපල් කරෙක්ගේ වැඩක් ගැන උපුටා ගනිමු ලංකාදීපේ.
කතකට පහර දී ජංගම දුරකථනයේ කොල්ල කෑ කොස්තාපල් අත්අඩංගුවට. මාර කොස්තාපල් නේද? ඒ අතරතුරේදී තවත් වාර්තාවක් තියෙනවා අපට ගන්නේ ලංකාදීපය. බිරිඳගේ නිවසින් ආයුධ සොයා ගැනීම හිටපු DIG-ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි කියලා පත්තරේ වාර්තා කිරීමක් තබන ආකාරයයි දක්නට ලැබෙන්නේ. පොලිසියෙන් කතාම දෙකක්. හැබැයි මේ තියෙන්නේ පොලිස් දූතයෙකුගේ කතන්දරයක් ඒ උපුටා ගන්නෙත් ලංකාදීපයෙන්. වකුගඩු රෝගී වේදනානාශක ප්‍රති 40ක් පොලිස් දූතයාට රුපියල් 3200කට විකුණලා අනුරපුර රෝහලේ සේවකයා මාට්ටු. මේ වෙනම කතාවක්. මේ තියෙන්නේ ලිංගිකත්වය වෙනස් වීමේ කතන්දරයකින් හැඳුනුම් පතක් ඉල්ලා සිටීමයි. උපුටා ගන්නේ දිවයින. ලිංගිකත්වය වෙනස් කරගත් අය ස්ත්‍රී හැඳුනුම් පතක් ඉල්ලති. ඒ මන්ති මාර්බේ වාර්තා කරන්නේ. ඒකත් නේද? එතකොට හැඳුනුම් පතත් මාරු වෙන්න එපැයි නේද? ඊළඟට විදේශ වාර්තා සඳහා උපුටා ගන්නේ ලංකාදීපයෙන් ලෝවට. සීකා වෛරසයේ මඩින්න සල්ලිනේ. දේශපාලනය ගාව ගන්න එපා. තත්ත්වය බරපතලයි ඔබාමා කියන්නේ. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ තොරතුරු පිටට දෙන්න එපා. ඔබාමා ට්‍රම්ප්ට කියයි කියලා පත්තරේ වාර්තා කරනවා. ක්‍රීඩා වාර්තා දෙකක්. ප්‍රදන්වා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සිටින ස්ථාවරත්තේ ලෝකේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසයි ඕස්ට්‍රේලියාව ලංකාවට එන්නේ. ඒ අතරතුරේදී කඩුලු දඩයම ශ්‍රී ලංකා පන්දු යවන් කරන ආකාරය ඉතාම විශ්මය ජනකයි. ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවද කියලා හිතෙන තරමට ඔවුන් පහලට ඇද වැටී තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ අතරේ රංගන හේරට්ට කඩුලු ත්‍රිත්වය පත්තර දෙකකින් බලමු. මේ ලංකාදීප ක්‍රීඩා වාර්තාව. වෝන් මුරලි කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාව පරාජයේ අගාධයට ඇදෙයි. එහෙමයි ඒ වාර්තාවේ තියෙන්නේ. දිවයින ක්‍රීඩා වාර්තාව මේ. ගාලු තනතිරුවේ පැය 6ට කඩුලු 21ක් බිඳ වැටෙයි. හේරත්ගේ කඩුලු ත්‍රිත්වයත් සමග ඕස්ට්‍රේලියාව අතරමං වේ. ඊයේ දවසට කඩුලු 21ක් බිඳ වැටුණා කියලා කිව්වම විශ්වාස කරන්නම වෙනවා. මේකේ හොඳම හරිය කඩුලු ත්‍රිත්වය. අපි ඒක බලමු. ඉනිමේ 25 වන පන්දු වාරයේ යැවීමේ වගකීම පැවරුනේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට. ඔහු පන්දුව අතට ගන්නා විට මේ සැරසෙන්නේ මෙරට ක්‍රිකට් වංශකතාව අලුතින් ලියන්නටයි ඔහු කිසි ලෙසකින්වත් නොසිතන්නට ඇති. එම පන්දු වාරයේ පළමු පන්දු තුනටම එකදු ලකුණක් ලබා ගන්නට ඇඩම් වෝජර්ස්ට හැකි වුණේ නැහැ. එල්ල වූ පීඩනයෙන් මිදෙන්නට වෝජර්ස් පියවර ගත්තේ සිවුවන පන්දුව එක්ස්ට්‍රා කවර් කලාපයට ඉහලින් යොමු කරන්නටයි. නමුත් එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න ඉගිලි ගොස් ඒ උඩ පන්දුවක් බවට පරිවර්තනය කළා. ලකුණු 8කට වෝජර්ස් දැවියාමෙන් පසු පිටිට පිවිසියේ පීටර් නෙවිල්. රංගන යැවූ 25 වන පන්දු වාරයේ 5 වන පන්දුවට මුහුණ දීමේ අභියෝගය හිමිුණේ ඔහුටයි. එම පන්දුව හරියාකාරයෙන් කියවා ගැනීමට නෙවිල්ට නොහැකි වීමේ අවසන් ප්‍රතිඵලය වුණේ රංගන හේරත්ට තවත් කඩුල්ලක් හිමිවීමයි. පිටපිට කඩුලු දෙකක් දවාගෙනමින් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමේ අවස්ථාව අභියස සිටි රංගන හේරත් සිය තීරණාත්මක පන්දු යැවීම සඳහා සූදානම් වුණේ මෙලෙසින්. ඊයේ දිනේදී ශ්‍රී ලංකා ඉනිම වැනසූ මිචෙල් ස්ටාක්ට එම අභියෝගය බාර ගන්නට සිදු වුණා. රංගනගේ වමතින් ගිලිහුණු එම තීරණාත්මක පන්දුව ගුවනේ පාවීවිත් මිචෙල් ස්ටාක්ගේ පා ආවරණය සිපගත්තේ ඔහුට සිතීමටවත් කාලයක් නොතබමින්. එසනින් ශ්‍රී ලංකා ක්‍රීඩකින් එක හඬින් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ස්ටාක් දැවිගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලෙසයි. නමුත් විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවත් විනිසුරුගේ එම තීරණයට අභියෝග කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ තෙවන විනිසුරුගේ සහය පැතීමටයි. පුනරූපන දර්ශන නැරඹු තෙවන විනිසුරු මිචෙල් ස්ටාක් දැවිගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේ රංගන හේරත්ට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ඓතිහාසික අවස්ථාවට මග පාදා දෙමින්. රංගන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවන පන්දු යවන්නායි. මීට පෙර නුවන් සොයිසා 1999 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙම දස්කම සිදුකොට තිබුණා. මෙවන විට වයස අවුරුදු 38යි. දින 139ක් වන රංගන හේරත් ක්‍රිකට් වාර්තාපොත් අතරට එක්වන්නේ ටෙස්ට් තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ලොව වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි. රංගනගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වුණු ඔස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 106ක් පමණයි. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 115ක වාසියක් සමගින් සිය දෙවන ඉනිම ආරම්භ කළා. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ජයග්‍රහණය සනිටුහන් වේද? අද 3 වෙනි දිනේ දවස් 3ක් ඇතුළත තරගයේ නිමා වේද? අපි බලාගෙනමු. අපි සුබපතමු ශ්‍රී ලංකා කණ්ඩායමට.
මෙන්න අද පත්තරේ විස්තරයේ කාටුන් පෙළ. අරමුම ලංකාදීපයේ ඒ පංකජ ජුරවින්දගේ සරදම්. කොළඹ ක්‍රීඩාපිටි 23ක් දේශපාලන වැඩට තහනම්ලු. එහෙමයි සරදම් කියන්නේ. එතකොට දේශපාලකතුමා කියනවා කමක් නෑ අපට දැන් ලිප්ටන් වටරවුමත් ඇති කියලා. දැන් ලිප්ටන් වටරවුමත් ඇති කියලායි කියන්නේ. ඊළඟට දැන් මේ දේශපාලන ධාරාවේ කඹ ඇදිලි තියෙනවා. එලිපිට කොහොමද ඇතුලෙන් අභ්‍යන්තරිකව කොහොමද මේ කවියක් අද ඇවිල්ලා තියෙන්නේ. ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ කවිය. හොඳට අහන්න පදපේලි හතර. පොඩි හොරු ඇල්ලුවත් අටවාගෙන තොණ්ඩු, නොගනි අලි හොරුත් මැඩලන්නට හෙන්ඩු, පෙනුනත් අදින බව රජපවුලට ගුණ්ඩු, රහසේ ඩීල් එලියේ බොරුවට රණ්ඩු. රහසේ ඩීල් එලියේ බොරුවට රණ්ඩු. එමයි අන්තිම පේලිය තියෙන්නේ. ඊළඟට පාදයාත්‍රාවට යමු. දිවයින පත්තරේ නුපුටා ගන්නේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. යාළුවෝ දෙන්න එක් කතාව එක යාළුවෙක් කියනවා පාදයාත්‍රාව ගිහින් ඔබේ කකුල්වලත් දියපට්ටාවද බං? එහෙමයි අහන්නේ. මෙන්න උත්තරේ. බඩු මිල අඩු කරනු කියලා කෑ ගහලම දියපට්ටාවේ කටේ. දියපට්ට ඇවිල්ලා තියෙන්නේ කටේලු බඩු මිල අඩු කරන්න කියලා. ඊළඟට කවියක් බලන්න. කවියේ කා ගැනද කියවෙන්න කියලා. ලංකාදීපයේ තිලකගේ තුන්මන්සල. පුංචි ඡන්දේ කල් දැම්මොත් බලපල්ලා, පෙරළමි ආණ්ඩුව ජනබල ගෙනවිල්ලා, වාසු කියන්නේ ලොකුවට ඇඟ හොල්ලා, වාගේ පයින් ගොස් ජවයක් ඇවිදිල්ලා. වාසුට ජවයක් ඇවිල්ලාද පයින් ගිහිල්ලා? මෙන්න වාසු ඉන්න අයතුමාගේ ගෙදරට ගිහිල්ලා. ලංකාදීපයේ තලන්ගේ ඒතුමා කාටුන් එක. වාසු කියන අයතුමාට උඹ දැනගනින් අපි පෙළපාලි යන්නේ පවුලේ ළමයිනුත් එක්කයි. ඒතුමා කියනවා ඒ වුණාට උඹලා පාර්ලිමේන්තුවේ කියන අමු කුණු හබ්බ ඒ නොදරුවන්ටත් උගන්නගෙන ඇවිත් උන් ලව්වා කියෝන එක නම් මහා විල්ලජ්ජ නැති වැඩබ්බන් කියලා. දැන් ඊළඟට මේ වික්‍රමගේ අංකල්ටත් වාසු සහෝදරය හම්බෙලා තියෙනවා. දිවයිනේ ජේ වික්‍රමගේ ෆේස්බුක් මෙන්න දෙන්නගේ කතාබහ. වාසු සහෝදරය කියනවා අර පොඩි ළමයා පාදයාත්‍රාවට ගෙන ගියා කියලා මුන් අපට දොස් කියනවානේ. ඇයි අපි යුරෝපීයෝද බං? වික්‍රමගේ අංකල් කියනවා එතකොට අපි යුරෝපීයන්ටත් වඩා පහත් වැඩ කරනවද සෑර් කියලා. රාජදාසලාගේ ගෙදර මහත්තයා සහ නෝනා කරන කතාවත් අපි ඔහොම බල්ලෙමු. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල මේන්න දෙන්න කතාව. පිලිප් ගුණවර්ධනත් ළමයින්ව පෙළපාලි වලට අරන් ගියා කියලා වාසු කියනවා. එන්න එන්න එතකොට වයිෆ්ගේ උත්තරේ. එහෙනම් ඒ තාත්තත් එදා හිටපු අගමැති DS සේනානායක මහත්තයාට විරුද්ධව පුත්තු ලවා කියවපු ලස්සන වචන ටික දිනේෂ්ගෙන් ඇහුවනම් කියයි නේද අපේ මහත්තයෝ? ඇව්වොත් කියයිද? ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණට උණු මාරුවක්, නැවත යථා තත්ත්වයට පත්වීමක් දිවයින උදේ විමලසිරිගේ කාටුන් එකේ තියෙනවා. මෙන්න අත සලකුණ තියෙනවා, පොඩ්ඩක් හැරෙනවා. ඊට පස්සේ අත සලකුණ වෙන සලකුණක් බාටපත් වෙලා හූවක් එනවා, නරි හූවක් වගේ පේන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් සාමාන්‍ය තත්ත්වයට වගේ යන්න හදනවා කියලයි උදේ විමලසිරි ආද ඇඳලා තියෙන්නේ. ඩේවිඩ් කැමරන් පැරදිලා ගෙදර ගිහිල්ලා කඩේ යන ඡායාරූපයක් දැක්කා. ඒ ගැන බෙම්පියා කාගෙත් එක්කද කතා කරන කතාබහ දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එකේ. හිටපු ජනපති බහින්දත් එක්කයි කතා කරන්නේ. බෙම්පියා කියනවා පත්තරේ තියෙනවා සර් එංගලන්තේ හිටපු අගමැති කැමරන් මහත්තයා පයින් ගිහින් ගෙදරට බඩු ගේනවා. ෂෝක් නේද සර් කියලා අහද්දි මෙන්න උත්තරේ මහින්ද මහත්තයාගෙන්. උඹලටත් බෙම්පියෝ පිටරටේව තමයි ලොකු. ඇයි බොල මම පයින් ගියා දැක්කේ නැද්ද? හිටපු ජනපති එහෙම අහද්දි හිටපු ජනපති දකුණු කොරියාවට යන ගමන් උඩින්දන් නිවේදනයක් පහතට හෙළලා යනවා. ඒක තියෙනවා ලංකාදීපයේ දාසගේ කාටුන් එකේ. මෙන්න බලන්න උඩින් යද්දි බිමට හෙළන පණිවිඩය. වැට් පනතට විරුද්ධවනු ඒක බිමට හෙළද්දී මෙහෙ ඉන්න දෙන්නෙක් මේ බලල් දෙන්නෙක් ඤාව් ඤාව් ගානවා. හැබැයි දෙන්නගේ මූණවර දීලා තියෙන්නේ එක්කෙනෙක්ට වාසුගේ, අනිත් එක්කෙනාට විමල්ගේ. වැට් පනතට විරුද්ධ වෙනු ඤාව් ඤාව්. අවසාන කාටුන් එකටයි මේ යන්නේ. ගණන් හිලව් වැරදීමක් පිළිබඳව මේ දවස්වල කතාබහට ලක් වෙනවා. ඒ පාගමනට ආව කියපු ගානක්. ඒ ගාන වැරදියට කියවෙද්දි සුවාරිස් යන්නේ වෙනත් කෙනෙක් ළඟටයි ප්‍රශ්නයක් අහන්න. අවසන් කාටුනේ ලංකාදීපේ දාසාපු අලානගේ සුවාරිස්. ඈතින් නැහෙනවා ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය කියනවා පාදයාත්‍රාවට කෝටි දෙකක් ආවා කියලා. එතනට නෙවෙයි සුවාරිස් යන්නේ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ළඟට ගිහිල්ලා අහනවා ගීතත් ටියුෂන් ගත්තේ සෑර්ගෙන්ද කියලා.
අපි එහෙමනම් හෙට පත්තරේ විස්තරෙන් හමුවෙමු.